අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාමාධිපති කළුබෝ විටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමු සමාධි සංබොච්චංගෝ යා චිත්තස්ස ඨීති සම්මා සමාධි සමාධි බොච්චංගෝ මග්ගං මග්ග පරියාපන්නං අයං උච්චති සමාධි සංබොච්චංගාති වාසනාවන්ත ශ්‍රාවක පින්වත්නි සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවායි අපි මහත් වූ කරුණා පෙරදැරිව මේ රාත්‍රියේ ඔබට ප්‍රාර්ථනා කරනවා කොවිඩ් වසංගතය නිසා අපට මේ අසිරිමත් වෙසක් මංගල්‍ය අපේ ප්‍රතිපත්ති පූජා ආමිස පූජා ප්‍රමුඛත්වයේදී පවත්වන්නට නොහැකි වුණත් පින්සිත පරාජයටපත් නොකර හැම කෙනෙක්ම පාහේ තම තමන්ගේ නිවෙස්වලට වී මේ උතුම් බුදු උපත ධර්මාවබෝධය පිරිනිවීම ඇතුළත් අපේ සෝබා දහමට පවා දැනෙන වෙසක් මිහිර බොහොම සැනසිල්ලේ ගත කරන්නට මේ හැම දිනාම උත්සුක වුණා ඒ හැම දිනාටම අද දවසෙත් වෙසක් මිහිරේ සැනසුම සැලසේවායි අපි බොහෝම හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා අද මේ ධම් දෙසුම උදෙසා තම පින්බර දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ ගණේ මුල්ල කළුවල පාර අඹහේනවත්ත අංක 121 නිවසේ චාලට් පෙරේරා මහත්මිය ඇතුළු දූදරු පිරිස තුත්තිරි පිටිය උතුර නිමිතිගල ලිපණියේ පදිංචි ආර් ජී සීලවති සහ ගුණසේකර මහත්මින් බදුල්ල මහියංගනේ පාරේ විජිත දැරණියගල මහත්මා අනුර අජන්ත පුතුන් අයිරාංගනී නදීරා දැරණියගල දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා හොරණ බැල්ලපිටිය අංක 1 නිවසේ පදිංචි ගීතාංජලි රංචාගොඩ සහ අබේරත්න දිසානායක විසින් මේ පිරිස අද මෙන්නෙත් FM ධර්ම දක්ෂිනා වෙසක් ධර්ම දේශනාවට තම පින්බර දායකත්වයගෙන ක්‍රියා කරනවා ඔවුන් සියලු දෙනාටම අපි බොහෝම කරුණාබර සිතින් ආශිර්වාද කරනවා මේ වසංගත සමයේ ඒ වසංගත ස්වභාවයෙන් වෛරස වලින් ලෙඩ දුක් කරදර වලින් මිදිලා
හැම දිනාටම ආරක්ෂාව ලැබිලා සත සාන්තිය සෝපත් භාවයේ ඇති කරගෙන ජීවත් වීමට මේ උතුම් ධර්මානිසංසය ඔබටත් මේ මොහොතේ අප සමග එක් වී සිටින ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දිනාටමත් සැලසේවායි ප්‍රාර්ථනා කරනවා අද මේ ධම් දෙසුම අපේ සාම්ප්‍රදායිකව පවත්තු ධර්මදේශනා මාලාවේ දේශනයක් නොවේ පවත්වන්නේ කියලා හැමෝම දන්නවා මේ දින ටික පුරාම ඔබ net fm ධර්ම දක්ෂිනාවට අවධානය යොමු කළා නම් ඔබට ඇසෙන්නට ඇති සුවිශේෂී මාතෘකා කිහිපයක් ඇසුරු කරගෙනයි මේ වෙසක් සතිය මේ ධර්මදේශනා මාලාව සංවිධානය කර තිබෙන්නේ විශේෂයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බෞද්ධයාගේ නිවන් මඟ සාදා ගන්නා වූ බොදුනෙකු අනුගමනය කළ යුතු ධර්ම ප්‍රතිපදාව මේ දේශනාවෙහිදී විශේෂයෙන් ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් මේ සතියේ ඔබට සත්ත බෝධංග ධර්ම පිළිබඳවයි අසන්නට අවධානයට සැලසුනේ ඒ අනුව මේ වෙසක් සතිය පුරාම 24 වෙනිදා සිට ඒ 23 වෙනි ඉරිදා සිට ඔබට හැම දවසකම බෝධංග ධර්ම බෝධි අංග නිමනට මග සලසන බෝධි අංග එකින් එක සාකච්ඡා කෙරුවා අපේ වියත් මහතෙරුන් වහන්සේලා. උන්වහන්සේලාගේ ඒ ගාම්භීර වූ අර්ථ සම්පන්න වූ දෙසුම් අසා සිටින ඔබට අද දවසේ අප විසින් ප්‍රවේශ කරන්නට බලාපොරොත්තු වන්නේ එහි එන තවත් එක් බෝධි අංග ධර්මයක් ඒ තමයි සමාධි සම්බොජ්ජංගය කියන ධර්ම කාරණාව. ඒ නිසා සාමාන්‍යයෙන් සිකුරාදා රාත්‍රියේ අපේ ශ්‍රාවක පිරිස බොහොම ආදරෙන් සමීප වෙන්නේ පූජාවලිය අසන්නට. ඒ නිසා පූජාවලියෙහි ඒ දෙසුම් මාලාව අපි ලබන සතියේ සිට සුපුරුදු ලෙස පවත්වමු. මේ සතියේ වෙසඟ සමරන්නට බුදු මග බුදුරජාණන් වහන්සේගේ දහම් මග ඒ ප්‍රතිපදාවෙහි නියැලෙන්නේ කොහොමද කියන එක අවධානයට යොමු කරන්නට net fm කාර්ය මණ්ඩලය උත්සාහගෙන තිබෙනවා. එනිසා මං හිතනවා හැම දිනාටම පසුගිය දේශනා මාලාව හොඳින් ඇසුවා නම් විශාල ධර්මාවබෝධයක් මේ වන විටත් ඇති කරගෙන ඇති කියලා අප කල්පනා කරනවා. ඒ නිසා අද දවසේ මගේ දේශනාවත් අසන් සමාධි සම්බොජ්ජංග ධර්මේ ඊට අදාළ ධර්ම කාරණා තමයි අපි මේ වෙලාවේ විවරණය කරන්නට බලාපොරොත්තු වන්. ඒ සඳහා මාතෘකා කළ පාඨය කතමෝ සමාධි සම්බොජ්ජංගෝ මෙහි කුමක්ද මේ සමාධි සම්බෝධි අංගය කියලා කියන්නේ යා චිත්තස්ස ඨීති සම්මා සමාධි සිතෙහි ඇති කරගන්නා වූ සමාධිගත බව සමාධි සම්බොජ්ජංගෝ සමාධි බෝධි අංගය බවට පත් වෙනවා මග්ගං මග්ග පරියාපන්නං ඒ වගේම ඒ මාර්ගාංගය නිවන් මාර්ගයටද හේතු වෙනවා අයං උච්චති සමාධි සම්බොජ්ජංගා මෙය සමාධි සම්බොජ්ජංගයයි ප්‍රකාශ කෙරෙනවා ඒ නිසා පින්වත්නි මෙහි විස්තර විවරණ විමර්ශන අපි මේ පැය පුරා ඔබට ඊටාම සරලව ඔබේ ජීවිතයටත් අදාළ කරගන්නට පුළුවන් වෙන අයුරින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා
නිවන් මගට වගේම ජීවන මගටත් අවශ්‍ය වෙන කාරණාවක් ලෙසයි මම මේ සමාධි සම්බෝධි අංගය පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා ගිහි පැවිදි ඔබ අප හැම දිනාටම සාමාන්‍ය ජීවිතයේදී අවශ්‍ය වෙන ඕනෑම වැඩ කටයුත්ත වඩාත් සාර්ථකව නිමා කරන්නට හේතු වෙන උතුම් ධර්ම කාරණාවක් ලෙසයි මේ ධර්මය විශේෂයෙන් අපගේ විග්‍රහයට ලක් කරන්නට බලාපොරොත්තු වන්නේ. සමාධි සම්බොජ්ජංගය කියන එකේ වචනාර්ථ පහදා ගැනීම මේ වටහා ගැනීමට ඉතාම ප්‍රයෝජනවත් කියලා අපි කල්පනා කරනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් මෙහි වචන හතරක් තියෙනවා. එනම් සමාධියන්න, සං යන උපසර්ගාර්ථය, බෝධි යන අර්ථය සහ අංගය යන අර්ථය යනුවෙන් ප්‍රධාන වචන හතරක් සහ ඒ වචන වලට එකතු වෙච්ච අර්ථ හතරකුත් අපි මෙහිදී හොඳින් විස්තර වශයෙන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ අනුව සමාධියන කුමක්ද යන්න පළමුවෙන් අවධානයට යොමු කළ යුතු වෙනවා. සමාධියනු චිත්ත චෛතසික ධර්මයන් එක අරමුණක මනාකොට පිහිටුවීම කියලා කිව්වොත් ඒ තමයි ඊටාම නිවැරදි දේ. ඊටාම නිවැරදිම දේ. අපි දන්නවා සිත සහ සිතුවිලි වෙන්ව අපේ පවතින්නේ නැහැ. සිතත් සිතුවිලිත් එකටම බැඳී පවතිනවා. ඒ අනුව මේ සිත සහ ඒ සිතෙහි හටගන්නා චෛතසික ධර්මයන් ඒ කියන්නේ සිතුවිලි ධර්මයන් විසිරෙන්නට නොදී ඒවා එකම අරමුණකටගෙන මනාකොට සකසා පිහිටුවා ගැනීම සමාධිය ලෙස අපේ අටුවාචාරීන් වහන්සේලා මේ සඳහා අර්ථ ඇති කරලා තිබෙනවා. ඒ අනුව සමාධිය යන්නට තවත් අපිට විස්තර කිරීම පැහැදිලි කිරීම කරන්න පුළුවන්. විසිර යාමෙන් වළක්වා ගැනීම. අපේ සිත අපි දන්නවා වහ වහ විසිරෙන්නටම බලා සිටින දෙයක්. සිතු විලිද එසේ සිත විසිරෙන්නට සූදානම්ව සිටිනවා වගේ සිතුවිලිත් එහෙමයි. මොකද සිතුවිලි ක්ෂණයක් පාසා ගොඩනැගෙන දේවල් නිසා ඒ සිතුවිලි වහ වහ විවිධ දිශාවලට දුවන්න පුළුවන්. එතකොට ඒ සිතේ සමාධිගත බවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි සමාධිගත බවක් සිතක ඇති නොවනකොට සිත විසිරී තිබෙන විටක අපි අපේ කටයුතු හොඳින් ඉටු කරන්නේ කෙසේද? අපි දන්නවා සිත සියල්ලට පෙරටු වෙනවා කියලා. හැම දෙයකටම මුල් වෙනවා කියලා. ධම්මපද ගාථාවන් අමුතුවෙන් විස්තර කරන්න ඕමනා නැහැ. මනෝ පුබ්බංගමා ධම්මා. හැම දෙයකටම පෙරටුවන්නේ මනෝ හෙවත් සිත. එනිසා හැම දෙයකටම මුල්වන මේ සිත එහෙ මෙහෙ විසිරී පවතිනවා නම් ඔහුට ඒ පුච්චලයාට තමන්ගේ කටයුතු කොහොමද කරගන්න? දැන් බලන්න මේ දේශනාව සිදු කරන මම දේශකයන් වහන්සේ පැයක් පුරාම මගේ සිතයි මගේ සිතුවිලි පවත්වන්නේ එකම අරමුණක. ඒ අරමුණ නම් මේ සමාධිය පිළිබඳව කරන දේශනාවේ ඒ සාකච්ඡාව. මේ සාකච්ඡාව කරන ගමන් මට හැකියාවක් නැහැ මේ සිත මේ සිතුවිලි මෙතනින් එහාට විසිරවන්න.
එතකොට එහෙම කළොත් මා කතා කරන්නේ සමාධිය ගැන නොවෙන්න පුළුවන්. මගේ දේශනාව අවුල් වෙන්න පුළුවන්. ඒකට අදාළ නැති දේවල් සාකච්ඡා වෙන්න පුළුවන්. එහෙත් මට ඔබේ සිතට අවශ්‍ය වෙන්නේ මේ සමාධි කියන වචනයට අදාළ ධර්මතා ප්‍රවේශ කරන්න. ඒ ප්‍රවේශය ඇති කර ගැනීම සඳහා මගේ සිතම විසිරුවන්නේ නැතුව විසිරුවා එහෙට මෙහෙට හැකිලෙන්න දෙන්නේ නැතුව ගමන් කරන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යන්නට වෑයම් කරනවා. එතකොට මම දන්නවා මගේ දේශනාව හරිම අර්ථවත්ව නිසි ලෙස ගලපා ගොඩනගා ගන්නට මට පුළුවන්කම තිබෙනවා. අපි සරසවියේ දේශනයක් කරන්න ගියත් ඒ පැයක් උගන්නන වෙලාව පුරා අප කලින් සූදානම් වී යන ඒ මාතෘකාවට අදාළව සිත පිහිටුවා ගන්න බැරි වුණත් සිතුවිලි ඒ වෙනුවෙන් පිහිටුවා ගන්න බැරි වුණත් එතකොට මම ශිෂ්‍යයන්ට මොනවද කියන්නේ? මගේ දේශනයේ මුල සිට අග දක්වාම අවුලෙන් අවුලට යයි. ශිෂ්‍යයන්ට කිසිදු පිළිසරණක් නොමැති වෙයි. මේ නිදර්ශන අරගෙන බලන්න, ගෘහස්ස ජීවිත ගත කරන ඔබ ගෙදර දොරේ උයන පිහන කාර්යයේදී වුණත් පාරක තොටක යනකොට වුණත් විශේෂයෙන් අද මේ COVID-19 තුල ආරක්ෂිතව ජීවත් වීම සඳහා වුණත් අපි හැම දෙයකටම වඩා පෙරාතුව සිත සිතුවිලි විසිරෙන්නට නොදී සමාධිගත කර පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. ඒ නිසා මූලිකවම අරගෙන බැලුවොත් අපි කරන කියන ඕනෑම කාර්යයක් සඵල සාර්ථක කරගැනීමෙහිලා සමාධිය කියන එක සිතේ පිහිටුවා ගැනීම අනිවාර්ය අංගයක් බවට යනුවපත් වෙනවා. ඒ වගේම අපි අපේ සිත හමු වෙන අරමුණකට යොමු කරගන්නට කල්පනා කරනවා නම් එතකොට අපේ සමාධිය බිඳෙනවා. සමාධිය නැසෙනවා. එතකොට අපි ඉතාම දුර්වලයෙක් බවට පත් වෙනවා. යන තැන සිත ඇලෙනවා නම් හමු වෙන දේ කෙරෙහි සිත ඇලෙනවා නම් ඒ සිත හරියට අර පැරණි අටුවාචාරින් වහන්සේලා හැඳින්වුවා කුළුමීමෙකුට උපමා කරනවා. කුළුමීමෙකුට. ඒ කියන්නේ කුළුමීමෙක් හරියට වේගයෙන් කඩාගෙන බිඳගෙන දුවනවා. එක තැනක රඳවන්න බෑ. ඒ වගේ අපේ සිත. ඒ නිසා එවැනි කුළුමීමෙකුගේ ස්වභාවයට පත් කරගත්තහම බලන්න කිසිම දෙයක් අපිට සාර්ථකව කරගන්න ලැබෙන්නේ නැහැ. එසක් කොයි වෙලාවකවත් කවර විටකවත් එන අරමුණෙහි සිත අලවා ගන්නට නැත්තම් එහි රැඳී තබා ගන්නට එහි ගැටෙන්නට උත්සාහ නොගත යුතුයි. මේ සමාධිය ඒකටයි අපිට අවශ්‍ය වෙන්නේ. එක් තැනක සිත තබා ගන්න. සචිත්ත පරියෝ දපනං කියලා සියලු බුදුවරුන්ගේ අනුශාසනාවක්. මේ සිත දමණය කර ගැනීම යහපත් කියලා කියන්නේ. දමණය කරගන්නවා කියන්නේ මොකද්ද කියලා හොඳට විග්‍රහ කරගත්තොත් බලන්න සමාධිගත බව ඇති කර ගැනීම නෙවෙයිද? සිත සමාධිගත කර ගැනීම. ඒක තමයි චිත්ත දමණය කියලා කියන්නේ. ධම්මපද පාළියේහි ලස්සන ගාථාවක් ඔබ අසා තිබෙනවා. දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. බලන්න සිතේ සමාධිගත කරගත්තාම ලැබෙන උතුම්
ආනිසංසයක් ගැන මේ ගාතාවේ කියනවා. සිතේ ස්වභාවය දුරං ගමන්. සිත බොහෝ දුරට ගෙනියන්න පුළුවන්. ඔබ දන්නවා අපිට කොයි තරම් ඈතට අපේ සිත යොමු කරන්න පුළුවන්ද? අපේ සිත විහිදුවන්න පුළුවන්ද? සිත රැගෙන යන්න පුළුවන්ද? දුර ගමන් යා හැකි වස්තුව. ඒ වගේම ඒක චරං තනියම හැසිරෙන වස්තුවක්. හුදෙකලාව හැසිරෙන වස්තුවක්. ශරීරයක් නැති අසරීරං ශරීරයක් නැති ගුහාසයන් ගුහාමක වාසය කරන එවැනි වස්තුවක්. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ සිත සමාධිගත කරගන්නවා නම් බලන්න යේ චිත්තං සංයමෙස්සන්ති ඒ සිත සමාධිගත කරගන්නවා නම් මොක්ඛන්ති මාර බන්ධනා ඒ පුච්චලයාට පුළුවන්කම ලැබෙනවා මාර බන්ධනේනුත් නිදහස් වෙන්න මරුවගෙනුත් නිදහස් වෙන්න පුළුවන් මරුවගෙන් නිදහස් වෙන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා. එයනුව කොච්චර වටිනවද වැදගත්ද කියලා බලන්න සිත අසමාහිතනම් සමාධිගත නොමැතිනම් මරුවත් ඔබව අරගෙන යයි. මාර්යාට පහසුවෙන් ඔබට ලං වෙන්න පුළුවන්. ඔබේ ජීවිතේට මාර්යාට ප්‍රවේශ භාවය ඇති කරගන්න පුළුවන්. එබැවින් පින්වත්නි මරුවගෙනුත් මිදෙන්න මරුවටත් මාර බන්ධනේනුත් මිදෙන්න මරණ මොහොත් අපි කවදා හරි අපේ ආයුෂ කෙලවර වෙලා ලෝක ධර්මතාවයට අනුව මරණයට මුහුණ දෙන අවස්ථාව දක්වා අප අපරාජිතයෙකු බවට පත් කරන්න උවමනා නම් අපි කරන කියන හැමදේම ඉතාම සාර්ථකව සිද්ධ කරගන්න ඕන නම් සංයමෙස්සන්ති සංයමයට පත් කරගත්ත සිතක් මොකද්ද සංයමයට පත් කරගත්ත සිත සමාධිගත සිතක් ඇති කරගත යුතුයි ඒ අනුව පින්වත්නි සමාධිය යනු කුමක්ද යන්න ඔබට දැන් පැහැදිලි වෙනවා අපේ අටුවාචාර්යින් වහන්සේලා මේ සමාධියේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් සඳහන් කරලා තියෙනවා සමාධියේ ප්‍රධාන ලක්ෂණ හතරක් පළවෙනි ලක්ෂණය තමයි පින්වත්නි අවික්ෂේප ලක්ෂණය සමාධියේ ලක්ෂණ හතරක් දක්වන අටුවාව එහි පළවෙනි එක හැටියට අවික්ෂේප ලක්ෂණය කියලා එකක් කියනවා එහි අර්ථය වන්නේ කලබලයෙන් තොර බවයි සංසුන් බව ඇති කර ගැනීමයි එය සමාධියේ ලක්ෂණයක් හැටියට සඳහන් කර තිබෙනවා අවික්ෂේප ලක්ෂණය ඒ නිසා අපි සිත කිසි විටකත් කවර හේතුවක් නිසාවත් කලබලයට පත් කරගන්න හොඳ නැහැ හැම වෙලාවෙම සංසුන් වෙන්න සිත සංසුන් කරගෙන ඕනම ප්‍රශ්නයකට අපට මුහුණ දෙන්න පුළුවන්. නොසංසුන් සිතින් මුහුණ දෙන ගැටලුවලදී හොඳ විසඳුමකට යන්න පුළුවන් වෙන්නේ නැහැ. ජීවිතේට අභියෝග බොහෝ එනවා. අභියෝග නැති ජීවිතයක් නැහැ. ජීවිතය ගංගාවක් වගේයි කියලා කවියෝ කිව්වේ ඒකයි. ගංගාව කෙලින් ගලාගෙන යන්නේ නැහැ. ගල්පර මැදින් වංගෝ අතරින් එහෙම තමයි ගංගා ගලන්නේ. එනිසා ජීවිතයත් එහෙමයි. එහෙමයි ගලාගෙන යනකොට ඒ ජීවිතය නොසන්සුන් ස්වභාවයට පත් කරනොත් සිත සංසුන් නැත්තම් හැම වෙලාවෙම නොසන්සුන්ව හැසිරෙන අය බලන් ඕනම දෙයකට නොසන්සුන් වන අය හරි අප්‍රසන්න අය. එයට ජීවිතේ ජයගන්න ලීසි වෙන්නේ නැහැ. හැබැයි සංසුන්ව සිතින් ප්‍රශ්නයකට මූණ දෙනකොට එතන ජයග්‍රහණයක් තියෙනවා. ඒ නිසා තමයි අටුවාචාර්යින් වහන්සේලා අපට කියන්නේ සමාධියේ
පළවෙනි ලක්ෂණයම අවික්ෂේප ලක්ෂණයේ හෙවත් කලබලයෙන් තොරව සංසුන්ව සිත පවත්වාගෙන යාම සමාධියේ පළවෙනි ලක්ෂණය සමාධියේහි දෙවෙනි ලක්ෂණය හැටියට සමාධි රසය කියලා එකක් දක්වනවා ඒ කියන්නේ විපිලිසර බව නැති කර ගැනීම අපේ සිතෙහි පවතින විපිලිසර බව සමහර මිනිසුන් අපට දුටුවිට දැනෙන්නේ නැද්ද ඔවුන් තුළ පවතින මේ විපිලිසර ස්වභාවය මොකද්ද විපිලිසර බව කියලා කියන්නේ හරි අවුල් හරි වියවුල් කොයි පැත්තෙන් බැරියත් අවුල් සහගත බව අභ්‍යන්තරික වශයෙන් බැලුවත් බාහිර වශයෙන් බැලුවත් ඔහුගේ අවුල් ස්වභාවයක් පේනවා ඔහුගේ ගමන බිමනද අවුල් ඇඳුම පැළඳුමද අවුල් ඊළඟට ඔහුගේ ක්‍රියාවලීන් සියල්ල අවුල් සහගතයි කිසිම වැඩක් පිරිසිදුව පිළිවෙලට නිමා කරන්නට බෑ මොකද දන්නවද සිතේ සමාධිගත බව නැතිකම ඒ නිසා විපිලිසර නොවීමත් සමාධියේ ලක්ෂණයක් හැටියට දක්වනවා ඉතින් මේවා සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය දේවල් නිවන් මඟ හදාගන්නට පෙර සාමාන්‍ය ජීවිතයේදී අපට සමාධිය කොයිතරම් වැදගත් වෙනවද කියලා එයින් පේන. ඊළඟට තුන්වෙනි කාරණාව හැටියට අටුවාචාරින් මහන්සියලා සමාධියේ තුන්වෙනි ලක්ෂණය හැටියට ප්‍රත්‍යූපස්ථානය කියලා වචනයක් කියනවා. ප්‍රත්‍යූපස්ථානය කියලා කියන්නේ කම්පා නොවී සිටීම. නොසෙල්වි සිටීම. එක අරමුණකම සිත පිහිටුවා ගැනීම. දැන් සමහර කෙනෙකු අපිට අර මංගල සූත්‍රයේ හිම තියෙන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ලෝක ධර්මතා කාටත් මුහුණ දෙන්න තියෙන දේවල් ඒ ලෝක ධර්මතා ඉදිරියේ අපේ සිත අභියෝගයට පත් කරගන්නේ නැතුව කම්පාවට පත් කරගන්නේ නැතුව ඒක අකම්පිතව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය ජීවිතයට කොච්චර අවශ්‍යද කියලා බලන්න අපේ රටේ දිවිනසා ගැනීම ඉතාම ඉහළ ප්‍රතිශතයක තියෙනවා කොවිඩ් 19න් මැරෙන මිනිසුන් අතරේ දිවිනසා ගන්න මිනිසුත් අප්‍රමාණව ඉන්නවා හොඳට හිතලා බලන්න දිවිනසා ගන්න යන්න හිතෙන්නේ මොකද ඔළුව අවුල් වුණාම නෙවෙයිද සිත අවුල් වුණාම නෙවෙයිද හොඳ අරමුණක පිහිටලා වැඩ නොකළාම නොවේද ඒ නිසා ලෝක ධර්මතා ඉදිරියේ අකම්පිත බව ඇති කරගත්තේ නැති වුණාම නොවේද ඒ නිසා අපේ පුණ්‍යවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අපි කියන්නේ ජීවිතයේ අප්‍රමාණ ප්‍රශ්න දොම්නස් ගැටලු ලෙඩ දුක් සැප දුක් ලාභ ලාභ මේ වගේ විවිධ දේවල් අපේ ජීවිතවලට එනවා ඒ වගේ වෙලාවකට ප්‍රත්‍යෝපස්ථාන සිතක් ඇති කරගන්න කම්පා නොවන සිතක් ඇති කරගන්න අකම්පිත සිතක් ඇති කරගන්න එය සමාධි ලක්ෂණයක් හැටියට අපේ පැරණි අටුවාචාර්යින් වහන්සේලා විවරණය කරනවා හතරවෙනි කාරණාව තමයි සමාධියේහි ආසන්නම කාරණාවක් හැටියට දක්වනව සැපය සමාධිගත පුජ්‍යලයා හරිම සුවපත් අපි ඕනෑම කලාවකින් බලාපොරොත්තු වෙන අරමුණ මොකද්ද සිත සුවපත් කිරීම ආගම ධර්මෙන් බලාපොරොත්තු වෙන දේ කුමක්ද සිත සුවපත් කර ගැනීම ක්‍රීඩාවකින් බලාපොරොත්තු වෙන දේ මොකද්ද සිත සුවපත් කර ගැනීම ඒ නිසා සුන්දර කලාව සිත සුවපත් කරන කලාවක් ආගම දහම භාවනාව ඒ ආධ්‍යාත්මිකත්වය සිත සුවපත් කිරීම සඳහා අවශ්‍ය වෙන දෙයක් ක්‍රීඩාව තරඟය ඒ හැම දෙයකදීම අවසාන කෙළවරේ වෙන්න ඕනේ සිත සුවපත් කරගෙන ඔද්දල් කරන සිත කෝපයට පත් කරන දේවල් නොයි ඒ නිසා සමාධිගත සිත මිනිසා සුවපත් භාවයට පත් කරනවා ලේ පවිත්‍ර කරනවා පිරිසිදු කරනවා නිරෝගී කරනවා
හොඳට කල්පනා කර බලන්න අපේ සිත සමාධිගත කරගන්න පුළුවන් නම් අපි සුවපත් මිනිසෙක් වෙලා අපේ ලේ පිරිසිදු වෙලා අපිව නිරෝගී තැනකට අරගෙන යන්නට පවා චිත්ත සමාධියට හැකියාව තිබෙනවා. ඒ නිසා පින්වත්නි සමාධිය මොනතරම් උතුම්ද? ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ සමාධිය බෝධි අංගයක් හැටියට විතරක් නෙමෙයි සම්බෝධි අංගයක් හැටියට මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට මම ඔබට මෙපමණ වෙලාවක්ම විවරණය කරන්න උත්සාහ කළා සමාධි යනු කුමක්ද? ඊළඟට සම්බොජ්ජංග කියන එකේ වචන දෙකක් තියෙනවා සං සහ බෝධි සහ අංග කියන වචන තුනක්ම තියෙනවා සං කියලා කියන්නේ ඔබ දන්නවා පාලි භාෂාවේ උනත් සිංහල භාෂාවේ උනත් උපසර්ගයක් උපසර්ගය කියලා කියන්නේ වචනයක මුලට එකතු වෙලා ඒ ප්‍රධාන වචනේ අරුතට නව අරුතක් එකතු කරනවා වර්ධනය සංවර්ධනය වගේ එතකොට සංයන උපසර්ගයේ අර්ථය යහපත් මන උසස් සුන්දර කියන අරුත් තියෙනවා ඒ අනුව සම්බොජ්ජංග කියන තැන මේ සමාධිය නැමැති බෝධි අංගයට උසස් කියන අර්ථය ඇති කරනවා උසස්ම ශ්‍රේෂ්ඨම යහපත්ම මනාම බෝධි අංගය හැටියට සමාධිය දක්වනවාය කියන අදහස තමයි සං යන උපසර්ගයේ යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ තුන් වෙනුව බෝධි යන කුමක්ද ඒකට මං හිතන්නේ බෝධි යන්න පැහැදිලි කරන්නම දීර්ඝ දේශනාවක් සිද්ධ කරන්න පුළුවන් ඒ තරම්ම අපේ පෙළ දහම තුල බෝධි යන්නට අර්ථ දෙනවා අටුවාචාරින් වහන්සේලා විශාල හැටියට බෝධි යන්නට අර්ථ දීලා තිබෙනවා ඒ නිසා මෙහිදී අප සරල වශයෙන් අරගෙන බැලුවොත් බෝධි යනු චතුරාර්ය සත්‍ය අවබෝධයයි චතුරාර්ය සත්‍ය අවබෝධයයි බෝධි යනු ඒ අනුව දැන් ඔබට පැහැදිලි සමාධි සංබොජ්ජංග කියන එකේ අරුත ඊටාම හොඳට සමාධිය යනු සිතේ ඒකාග්‍රතාවය සිතේ එක අරමුණක තබා ගැනීම සං යනු උසස් කියන එකයි බෝධි යනු නිර්වාණව බෝධයයි සත්‍යව බෝධයයි අංග අංග කියලා කියන්නේ අවයවයයි නැත්නම් මාර්ගයයි ඒ අනුව සමාධි සංබොජ්ජංග යන්නේ අර්ථය සමාධි නැමැති උසස් නිවන් මග මාර්ගයයි කියන එකයි සමාධිය නැමැති උසස් නිවන් මාර්ගය කියන එකයි සමාධි සංබොජ්ජංග යන්නේ අරුත හැටියට අපට මෙහිදී ගන්නට පුළුවන්කම තිබෙන්නේ පින්වත්නි මේ සමාධි සංබොජ්ජංගය හෙවත් සමාධි බෝධි අංගය ඇතිකර ගැනීම උදෙසා හේතු වෙන 11 ධර්මයක් අපේ අටුවාවන්හි සඳහන් මා ඉතිරි ටික වේලාවේදී උත්සාහ ගන්නවා ඔබ තුල ඒ 11 ධර්මතා පිළිබඳ වැටහීමක් ඇතිකොට සාමාන්‍ය පෘථග්ජන ජීවිතයේදී ශිෂ්‍යයෙකුට වුණත් ගුරුවරයෙකුට වුණත් ඊළඟට නීතිඥයෙකුට වුණත් වෛද්‍යවරයෙකුට වුණත් ඉංජිනේරුවෙකුට වුණත් පාලකයෙකුට වුණත් ගොවියෙකුට වුණත් කම්කරුවෙකුට වුණත් තම තමන්ගේ කාර්යභාරයන් ඉතා හොඳින් මනාව ඉටු කරනකොට මේ බෝධි අංගය පුරුදු පුහුණුකොට ඒවා සඵල සාර්ථක කරගන්නා ආකාරයත් ඒ වගේම නිවනට ඒ ඔස්සේ ඉබේම මාර්ගය සකසා ගන්නා ආකාරයත් අපට මෙහිදී විස්තර කරන්නට විවරණය කරන්නට පුළුවන්කම තිබෙනවා
එනුව අටුවාවන්නේ සඳහන් වෙන 11 ධර්ම මේ සමාධිසං බොජ්ජංගය ඇතිකර ගැනීමට හේතු වෙන 11 කාරණා අතරෙහි පළවෙනි එක තමයි වස්තු විසද කිරියත වචන අර්ථ ඒ තරම් ගැඹුරක් නැහැ වස්තු විසද කිරියත කියලා කියන්නේ පින්වත්නි අපගේ අභ්‍යන්තර සහ බාහිර පවිත්‍රතාව ඇතිකර ගැනීම සමාධිය ඇතිකර ගැනීමට හේතුවක් කියලා අපේ අටුවා හිමිවරුන් පැහැදිලි කරනවා අභ්‍යන්තර සහ බාහිර පවිත්‍රතාවය දැන් බලන්න හොඳට කෙස් වවාගෙන ඒ කේශ කලාපය අවුල් කරගෙන අපිරිසිදුව පවත්වාගෙන ඉන්න කෙනෙකුට කවදාවත් සිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්ද කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ ඒ ඔහුගේ බාහිර අප්‍රසන්නතාවය ඔහුට කිසි විටකත් සිත සමාධි කරගන්නට ඉඩ දෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි දික්කු වැවුණු කේශ කලාපය විතරක් නෙවෙයි සමහර කෙනෙකුට වවාගත් නියපොතු නියපව ඒවා තමන්ට ජීවිතය සමාධිගත කරගන්නට ඉඩ දෙන්නේ නැහැ ජීවිතය අවුල් කරනවා ඒ කාරණා අඳින ඇඳුම් අපිරිසිදු නම් ස්වාමින් වහන්සේලා පෙරවන සිවුරු කිලිටි කුණු වලින් යුක්ත දිරාගිය ඒවනම් රෙදි පෙරදි එලසනම් ඒවා පිළිවෙලක් නැත්තම් කවම කවදාවත් එවැනි පුජ්‍යලයාට තම සිත සමාධිගත කරගන්න පුළුවන් වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි පින්වත්නි ඒ තමන්ගේ අභ්‍යන්තර පිරිසිදු බව මෙන්ම බාහිර පවිත්‍රතාවය මොකද්ද බාහිර කියලා කියන්නේ වසන තැන තියෙන පවිත්‍රතාව ඉන්න කුණු ගොඩක නම් ඉන්න කාමරයේ කුටිය කුණු ගොඩක් නම් හොඳට බලන්න එතන සමාධිගත සිතක් ඇති කරගන්නේ කොහොමද ආරාමයකට පා තැබූ විට ඒ ආරාමේ පවිත්‍රතාව කෙනෙකුගේ සිත සමාධිගත කරන්නට සමත් වෙන්න ඕනේ. ඒ නිසා කුණු කසල වලින් පිරුණු සේනාසනය තුල භාවනා නියෝගියාට කිසි විටකත් ඒ සිත සමාධිගත කරගන්නට ඉඩ හසර හදලා දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ පිරිසිදු වටපිටාව පරිසරය භාවනානුයෝගියාට ඉතාම අවශ්‍ය කියලා. භාවනානුයෝගියාට විතරක් නෙමෙයි පින්වත්නි එදිනෙදා ජීවිතය සපුරා ගැනීමට වෙහෙසෙන ඕනෑම කෙනෙකුට මේ අභ්‍යන්තර බාහිර පවිත්‍රතාවය කියන එක ඉතාම වැදගත්. සිත සමාධිගත කරගෙන පවිත්‍ර පිරිසිදු ප්‍රසන්න මිනිසෙක් හැටියට ජීවත් වෙන්න. ඊළඟට දෙවෙනි කාරණාව තමා ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා පටිපාදනතා තාම වැදගත් ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම තාම ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනි ඉන්ද්‍රිය ධර්ම මොනවාද මේ ඉන්ද්‍රිය ධර්ම බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා සද්ධා විරිය සති සමාධි සහ ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම මේ ඉන්ද්‍රිය ධර්ම ඊටාම ශක්තිමත්ව පවත්වාගෙන යන කෙනාට සිතෙහි සමාධිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා දැන් බලන්න අපේ අටුවාචාර්යින් වහන්සේලා මෙහිදී වක්කලි හාමුදුරුවන්ගේ කතාවස්සුවගෙන හරපානෝ හැමෝම දන්නවා වක්කලි හාමුදුරුවෝ වක්කලි හාමුදුරුවෝ කවදාවත් එක බණ පදයක්වත් ඉගෙන ගන්න උත්සාහ කළේ නැහැ. වක්කලි හාමුදුරුවන්ට තිබුණු එකම රාගය බුදුරජාණන් වහන්සේගේ ඒ තාම ශාන්ත වූ රුවදෙස බලාගෙන සිටීමෙන් ඇති කරගත්ත මානසික සන්තුෂ්ටිය. යන යන තැන බුදුරජාණන් වහන්සේ සැඟවී බලා සිටිනෝ. හැංගිල බලා සිටිනවා ධර්මදේශනා කරනකොට ඒ දෙස බලාගෙන ඉන්නෝ කියන බණපදයක් කවදාවත් අහන්නේ නැහැ
අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ඔහුට අවවාද කරනවා වක්කලිය මේ සිරුර මල මුත්‍රාවන්ගෙන් පිරුණු සිරුරක් මේ දෙස බලා තෘප්තිය ඇති කරගන්නට එපා දහම දරන්න කියලා ඇහුවේ නැහැ රජගහ නුවර බුදුරජාණන් වහන්සේ වස්වසන්න ගියා එක වසක වක්කලිය හාමුදුරුව කොහොම හරි දැනගෙන බුදුහාමුදුරෝ එතෙන්ට වඩිනකොට වක්කලි ඊට කලින් ගිහිල්ලා හැංගිලා ඉන්නෝ බුදුරජාණන් වහන්සේ වක්කලියට කතා කළා නිර්පාහරිනව පේන තෙක් සීමාවින් එපා කියලා එලවල දැම්මා වක්කලියට ඒ අවස්ථාව නැති වුණා කියලා ගිජ්ජගෝට පර්වත මුදුනට ගිහිල්ලා එතනින් පැනලා දිවිනසා ගන්න හැදුවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වහාම මේක දැකලා වක්කලිය වහාම මාළඟට එන්න එන්න කියලා අත දිගු කර කීවා එතකොට අන්න ඒ වදන ඇසූ වක්කලිය දිවිනසා ගන්නට නොගස් බුදුන්ගේ ඒ වදනම පිහිට බවට පත් කරගෙන ගිජ්ජකූට පර්වත මුදුන ඉඳන් රහත් බව ලැබුවා දැන් අපේ අටුවාචාරින් වහන්සේලා මේ කතාව ගෙනහැර පාලා කියන්නේ මේ බලන්න වක්කලිය වක්කලි හාමුදුරුව මෙච්චර දවසක් බුදුහාමුදුරු ළඟ හිටියා ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගත්තේ නැහැ. ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගත්තේ නැහැ. හැබැයි බුදුහාමුදුරුව වක්කලිය වහාම මා වෙතට එන්න කියලා කියනකොටම ශ්‍රද්ධාව පහළ කර ගැනීමෙන් ඒ ශ්‍රද්ධාවම ඔහුට ඒ වෙලාවේ කෙලෙසුන් මැඩපවත්වාගෙන සිත සමාධිගත කරගෙන නිවන් මඟ හදාගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා පින්වත්නි ඔය ශ්‍රද්ධා වීරිය නැමැති ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම සමාධියේ ලක්ෂණයක් හැටියට දැක්වුවා. සමාධිය ඇති කරගන්නට හේතු වෙන. තුන්වෙනි කාරණාව තමයි නිමිත්ත කුසලතා. ඒ කියන්නේ මොකද්ද? කර්මස්ථානය ආරක්ෂා කිරීමේ දක්ෂතාව කර්මස්ථානය භවනාවට දෙන කමඨහන භවනාවට දෙන කමඨහන රැක ගැනීම අපි භවනාවෙන් තොරව සිටින වෙලාවක කොහොමද ඒ අරමුණෙහි සිත පිහිටුවා ගැනීම අපි හැම වෙලාවෙම නිදසුනකට කියන්නේ තේ එකක් හදන කෙනෙක් තමාට හෝ තව කෙනෙකුට පානය කිරීම සඳහා තේකක් හදන කෙනෙක් ඒ තේකට අවශ්‍ය ද්‍රව්‍ය ටික නිසි පරිදි සංකලනය කොට අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර දමා තේක හදා ගැනීමේදී සිත ඒ අරමුණෙහි පිහිටුවා ගන්න බැරි වුණත් එතන තේකක් තියනවාද එතන තේකක් බොන්න පුළුවන්ද ඒක නිසා මේ නිමිත්ත කුසලතාව තියෙන්න ඕනේ අරමුණෙහි සිත පිහිටුවා ගැනීමේ දක්ෂතාව තිබෙන්නට ඕනේ. ඊළඟට හතරවෙනි එක සමයේ චිත්තස්ස පග්ගන්හන්තා. ඒ කියන්නේ හීන වීරිය ඇතිවන විට එය නැති කර ගැනීමේ වීරිය තියෙන්න ඕනි. හීන වීරිය. ඒ කියන්නේ සිතේ තියෙන ධෛර්ය සම්පන්න බව ඒක කඩා වැටිලා දුබලයක වෙන්න හදනකොටම ඒ දුබල බව නැති කරගෙන ධෛර්ය සම්පන්න වීම සඳහා අවශ්‍ය වන හැකියාව ඇත්නම් එය සමාධිගත සිතක ලක්ෂණයක් කියලා විස්තර කරලා තිබෙනවා කොච්චර වටිනවද ඒ නිසා අපිට මේ ඒ ධෛර්ය ආරම්භ ධෛර්ය ඊටාම අවශ්‍යයි ඊළඟට පස්වෙනි කාරණාව තමයි පින්වත්නි සමයේ චිත්තස්ස නිග්ගන්හන්තා එහි අර්ථය හැටියට සඳහන් වෙන්නේ කෙනෙක් යමකට අධික වීරිය ඇති කරගෙන ඒ අධික වීරිය නිසාම මහන්සිය නිසාම නොසන්සුන්කම නිසාම සිත දුබලේකු බවට සිත දුබල කරගන්නවා නම් ඔහුගේ සිත සමාධිගත වෙන්නේ නැහැ අන්න ඒක නිසා එවැනි විටක සිත ප්‍රකෘතිමත් කර ගැනීම සමාධියේහි ලක්ෂණයක්. සාධික වෙහෙස අධිකව මහන්සි වල වැඩ කිරීම අධිකව ගමන් කරලා වෙහෙසටපත් වීම වගේ වෙලාවක සිත නොසන්සුන් වෙන්න පුළුවන්.
අන්නේම නොසන්සුන් ස්වභාවයට පත්වෙච්ච සිත නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සමාධිය ඇති කර ගැනීමට හේතු වෙන කාරණාවක් හැටියට සඳහන් කළා. හයවෙනි එක සමයේ සම්පහන් සන්තා සම්පහන් සන්තා සිතේ ප්‍රසන්න භාවය ඇති කර ගැනීම සිත සතුටින් පවත්වා ගැනීම කොයි වෙලාවකවත් අසතුටින් ඉන්න එපා. असंतृप्तियं गत करने पा दवस पुराम तृप्तिमत्व जीवन देने दवस केलवरुन हम तृप्तिमत्व गत कला केल सतुटुएन एहम सतुटु भावयक एतिकरगन्न पुलुवन्नं पिन्वत्नी एय समाधिये लक्षणयक हटियट समाधिये एतिकरगनीमे लक्षणयक हटियट दक्वा ईलंगट हत्विनि कारणाव समये अच्चु पेक्खंता කුසීත බව උඩඟුකම ආදියෙන් අසංවර නොවී සිත පවත්වාගෙන යාම සමහර අය හරි උද්දච්චයි මාන්නකාරයි එවැනි අයට කවදාමත් සිත සමාධිගත කරගන්න බෑ ඒ නිසා එවැනි උද්දච්ච ගතිවලින් මාන්නකාර ගතිවලින් මිදිලා ඒ ස්වභාවය කවර හරි හේතුවක් නිසා සිතට එනවනම් ඒ වහාම නැති කරගෙන असंवर सितक एतिकरगन्नट तीन इडकड औरा गनीम समाधिगत सितेहि लक्षणयक हटियट दक्वनवा अटवेनियक पिन्वत्नी असमाहित पुग्गल परिवच्छनता सित एकंग करगन्न बेरि पुज्जलयोत् एक्क आश्रय करन्न होंद नै तमंगे सिते समाधिगत बव बिंदले यानो एनिसा සිත විසිරුණු මිනිස්සු ඉන්නවනේ සමාජේ කලබලකාරයෝ ඊළඟට ආවේගශීලී මිනිස්සු පුංචි දෙයටත් තරහ යන මිනිස්සු අන්න ඒ වගේ අය සමග ආශ්‍රය කිරීම තමන්ගේ සමාධිය බිඳෙන්න හේතුවක් වේවි කියලා කියනවා එනිසා එවැනි අය ඇසුරට නොගැනීමත් සමාධියේ ලක්ෂණයක් හැටියට සඳහන් කරනවා ඊළඟට නමු එනික සමාහිත පුජ්‍යල සේවනතා සිත එකඟ වූ පුජ්‍යලියොත් එක්ක ආශ්‍රය කරන්න සිත සමාහිතත්වයටපත් කරගත් අය කලබල නැති මිනිස්සු ආවේගශීලී නැති මිනිස්සු ප්‍රසන්න මිනිස්සුත් එක්ක පැවැත්මෙන් සිතේ සමාධිය ආරක්ෂා කරගන්න පුළුවන් ඊළඟට ඥාන විමුක්ක පච්චවෙක්ඛන්තා නීවරණ ධර්මයන්ගෙන් මිදීම පංච නීවරණ ධර්මයන්ගෙන් මිදෙන්න උත්සාහ කිරීම ආන්න ඒ විදියට ඒ දරණ උත්සාහයත් සිතේ සමාධියේ ලක්ෂණය අවසාන කාරණාව තමයි තදදි මුත්තතා සතර ඉරියව්වේදීම අපි ඉරියව් පවත්තන කොට යාමේදී වාඩි වෙීමේදී නිදා ගැනීමේදී හැම වෙලාවකම සිතේ සමාධිය ඇති කර ගැනීම ඉතාම ප්‍රබල ලෙස පවත්වා ගැනීම සිතේ සමාධිගත බව ඉතින් මේ කරුණු කාරණා සාකච්ඡා කළ බැලුවහම ඔබට තේරෙවි බෝධි අංගයක් හැටියට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර එන සත්ත බෝධංග ධර්ම අතරේ එන සමාධි සංබොජ්ජංගය එදිනදා ජීවිතයේදීත් නිවන් මගේදීත් පුජ්‍යලයාට මොන තරම් මෙහෙවරක් ඇති කරනවද කියලා. ඉතින් අද මේ වෙසක් ධර්ම දේශනාවේදී උනත් මං හිතනවා අපි සිත සමාධිගත කරන්නට සුපහන් ගීතයක ශ්‍රවණය ඉතාම වටිනවා. සිත සුපහන් කරගත්ත භාවනාන යෝගී නෙළුම් මුදලිගේ නැමැති කෙනෙකු විසින් රචනා කොට ප්‍රදීපා ධර්මදාස ගායනා කරන නෙළුමක් නොවි පියුමක් නොවි පුර පොයදා පුන් සඳ නොවි එදා බරණස බුදුන් සිටි සමයේ සංසාර ගමනේ කොහෙද මා සිටියේ ඉතින් ඉතිරි පද හොඳින් අසන්නයි මා ඔබට ආරාධනා කරනවා පද විවරණය කරන්නට අපට අද වෙලාව අවකාශ නොලැබෙන නිසා අද ධර්මදේශනාවෙහි දායක පින්නතුන්ගේ පුණ්‍යානුමෝදනාව ගනේමුල්ල කළුවලපාර
අඹහේන වත්ත අංක 121 නිවසේ චාලට් පෙරේරා මහත්මිය ඇතුළු දූදරු පිරිසගේ අරමුණ වන්නේ මිට වසරකට පෙර ආතුව අභාව ප්‍රාප්ත වූ යූ.ඒ. ප්‍රේමදාස පියතුමන්ට මේ පින් අනුමෝදන් වේවා එතුමන්ට ඉක්මන් භවයකම ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දේශනාව සහ හෙට දිනේ පවත්වන සාංගික දානමේ පින්කම සහ පරිත්‍රාණ ධර්ම දේශනාව හේතු වාසනා වේවා පින්කම් රාශියක් සිදු කරනවා ධර්ම දේශනා පරිත්‍රාණ ධර්ම දේශනා සහ සාංගික දානම් ඒ සියලුම පින් යූ.ඒ. ප්‍රේමදාස පියතුමන්ට හේතු වෙලා නිමනින් සනසේවා සුජීවත්ව වෙසෙන චාලට් මහත්මිය ඇතුළු අජිත් චන්දන රසිකා දූපුතුන් නිල්මිනි චාන්දනි ලේලි වරුන් අමාශි නිමාශි යශෝත් යන මුණුපුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ගණී මුල්ල කලුවල පාර අඹගහයේන වත්ත අංක 120 පදිංචි චාලට් පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සෝය චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරනවා තුත්තිරි පිටිය උතුර නිමිතිගල ලිපිනේ පදිංචි ආර්.ජී. සීලවති සහ ගුණසේකර මහත්මීන්ගේ අරමුණ නමින් මියගිය දෙමාපියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමයි පූජ්‍ය රක්වානේ ධම්මවිමල හිමියන් සහ ධර්මදේශකයන් වහන්සේට සෙත් පැතීමයි මේ 30 වෙනිදා ජන්මදිනයේ යෙදෙන නිලංක ලක්මාල් ඇතුළු මුණුබුරු මිනිමිරියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමයි තුත්තිරි පිටිය උතුර නිමිතිගල ලිපිනේ පදිංචි ආර්.ජී. සීලවති සහ ගුණසේකර මහත්මීන්ගේ මේ සියලුම අරමුණු සාක්ෂාත් වේවා ප්‍රාර්ථනාවන් නිෂ්ඨ සිද්ධ වේවා ඒ පින්නතුන්ටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය සලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා බදුල්ල මහියංගනේ පාරේ විජිත දරණියගල මහත්මා අනුර අජන්ත පුතුන් අයිරාංගනී නදීරා දරණියගල දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ අරමුණ වන්නේ මේ 30 වන දිනට දෙවෙනි ගුණානුස්මරණය යෙදෙන වැලිමඩ සමරවීර මාවතේ සිරිනිවස විසු තෙන්නකෝන් මුදියන්සේලාගේ මැගී නෝනා උපාසිකා මාතාවට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි විශේෂයෙන් සිය දියණියගේ නිවසේ පවත්වන සංඝගත දක්ෂිනාවේ පුණ්‍ය මහිමයද එතුමන්ට නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා සුජීවත්ව වෙසෙන විජිත දරණියගල මහත්මා අනුර අජන්ත පුතුන් අයිරාංගනී නදීරාත් දරණියගල දියණිය සහ ලේලි වරුන් මහින්ද බෑනා රකිත කවීන් දූ ඇතුළු සියලු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි අප ප්‍රාර්ථනා කරනවා හොරණ බැල්ල පිටිය අංක 1 නිවසේ පදිංචි ගීතාංජලි රංචාගොඩ අබේරත්න දිසානායක යන අයගේ අරමුණ වන්නේ 2001 මැයි 29 වෙනි දින මියගිය හේමචන්ද්‍ර රංචාගොඩ පියතුමන්ටත් පවුලේ නමින් මියගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමයි ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසේවා ජන්මදිනයේ යෙදෙන ඩියෝන් ආදීන් දිසානායක මුණුපුරාට වාසනාවන්ත අනාගතයක් සැලසේවා මිනත් ආදර්ශ දිසානායක රණුග දිසානායක සහ අරවි දිසානායක මුණුපුරන්ට වාසනාවන්ත අනාගතයක් සැලසේවා සුජීවත්ව වෙසෙන පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරනවා ඔබේ හැම දෙනාගේම සියලු ප්‍රාර්ථනාවන් එලෙස ඉෂ්ට සම්මුද වේවා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් සෙත් වේවා ආශිර්වාද වේවා නිදුක් නිරෝගී සුව සැලසේවා කෙලවර සියලු දෙනාටම නිවනින් සනසෙන්නට මේ පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා